හිසකෙස් ලස්සනට දිගට වවා ගන්න ඔයත් කැමති ඇති. නමුත් හිසකෙස් වියලීම සහ අග පැලීම වගේ ප්‍රශ්න නිසා ඒ හිසකෙස් වවා ගන්න එක හීනයක් වෙලා තියෙනවා. එහෙනම් මේ හීනිය සැබෑ කරගන්න පුළුවන් අපූරු සත්කාරයක් ගැන අද මම ඔයාට කියලා දෙන්නම්. මේ සත්කාරය කළාම අග පැලන හිසකෙස් නැමැති අතාතත්තර පත් කරගන්න පුළුවන් වෙනවා වගේම තෙතමනිය නැතිව වියලී යන හිසකෙස් තෙතමනිය සහිත දිදුලන කෙස්කලඹක් බවට හරවාගෙන වර්ධනය වේගය වැඩි කරගන්නත් පුළුවන්. ද්‍රව්‍ය තුනක් පමණක් යොදාගෙන හිසකෙස් වලට කරන මේ සත්කාරය නිවර්දිව හදන විදිය ගැන දැනගන්න කලින් ඔයා තවමත් මගේ සිහන්සා බියුටි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම මේ රතුපාට subscribe button එක ඔබලා මාව subscribe කරන්න. ඒ වගේම මේ bell එකේ button මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා දැනගන්නත් පුළුවන්. ඔයා YouTube එකේ දැන්මම search කරන්න විනුදිනු TV කියලා. මේ channel එකේ දරුවන් වෙනුවෙන් නිර්මාණය වන අපූර්ව දේවල් රාශියක් ඉදිරියේදී බලා ගන්න පුළුවන් වේවි. එහෙනම් ඔයා දැන්මම subscribe කරන්න. මේ ආලේපණයට අවශ්‍ය ද්‍රව්‍ය කෝමාරිකා ජෙල් පිරිසිදු සුදු පොල් තෙල් වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් ඕඩ් මේ සත්කාරයට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය වන කෝමාරිකා ජෙල් පිරිසිදු සුදු පොල් තෙල් වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් අවශ්‍ය නම් දැන් මම මේ අංකෙට කතා කරලා ඔයයි ගෙදරටම ගෙන්ව ගන්න. ඔන්ලයින් ඕඩර් කරන්න නම් menstore.lk වෙබ් අඩවියට පිවිසෙන්න. භාජනයට කෝමාරිකා ජෙල් තේහෙන්දි දෙකක් දමා ගන්න. ඊට පස්සේ වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් තේහෙන්දි එකක් එකතු කරගන්න. අන්තිමට සුදු පොල් තෙල් තේහෙන්දි දෙකක් දමා ගන්න. දැන් මේ ද්‍රව්‍ය ඔක්කොම හොඳට මිශ්‍ර වෙලා ජෙල් එකක් තරමට එනකල් හොඳට කලවම් කරගන්න. හදාගත්ත මේ ජෙල් එක නාන පෑකට විතර කලින් ඔයාගේ හිසකෙස් මුල සිට අගට හොඳට ආලේප කරගෙන මිනිත්තු 5ක් පමණ හිස් කබල සම්බාහනය කරන්න. ඊට පස්සේ නාන විට ඔයා භාවිතා කරන ෂැම්පු යොදා සෝදන ඉවත් කරන්න. එහෙනම් ඔයත් මේ සත්කාරය සතියකට දින දෙකක් කරලා බලන්න. මේවා කෑවට පස්සේ හිසකෙස් වල වියලි ස්වභාවය හා කෙස්සක පැලීම නැවතිලා හිසකෙස් වර්ධනය වුණු හැටි කමෙන්ට් එකකින් අපට කියන්න. ඔයාගේ අහල්වන්ටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. ඒ නිසා එයාලටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාලා ලයික් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙනකල් ඔයාලට සුබම සුබ දවසක්.